දැක්ක හොඳින් අධ්‍යයනය කරා. අපේ රටේ තියෙන දැවැන්ත මුදලක් සෞඛ්‍ය සේවය හරහා වියදම් කරනවා මේ මත්ද්‍රව්‍ය නිසා රෝගී වෙච්ච ආබාධවලට ලක් වෙච්ච රෝගීන් ගොඩ ගන්න. එතුමා මේ ප්‍රශ්නේ මුලින්ම හඳුනාගත්තේ එතනදී. අපි මහා නිදහස් සෞඛ්‍ය සේවය වෙනුවෙන් දැවැන්ත මුදලක් වියදම් කරනවා. එක පැත්තකින් අපේ දරුවෝ කිව්වා වගේ නීත්‍යානුකූල මත්ද්‍රව්‍ය කියලා අපේ රටේ භාවිතා කරන්න දීලා තියෙනවා. ඒකෙන් තමයි මේ මහා සැර මත්ද්‍රව්‍යවලට දරුවෝ යොමු වෙන්නේ. දරුවා කියපු කතාව 100%ක් හරි හසන්ත මහත්මයාණෙනි. මේ හැම මත්ද්‍රව්‍යයක් ගත්තම සැර මත්ද්‍රව්‍ය විදිහට අපි ලේබල් කරලා අද අපේ රටේ 65,000ක් විතර ඉන්න හෙරොයින් වලට ඇබ්බැහි වෙච්ච අය, දහස් ගණනක් ඉන්න කොකේන් වලට ඇබ්බැහි වෙච්ච සියලුම ශ්‍රී ලාංකිකයන් මුලින් පටන් අරන් තියෙන්නේ අපි මේ උත්සවවලට ගෙනල්ලා අද අපේ සමාජයේ හොඳ තැනක් දීලා භාවිතා කරන බියර් වගේ, එතකොට සිගරට් වගේ අනිකුත් තියෙන මේ සැර අඩු මත්ද්‍රව්‍ය අපි ප්‍රචලිත කිරීම තුලින් මේක දරුවන්ට යන්නේ මේ වගේ දේවල්, අරක්කු බියර් වගේ දේවල් තියෙන්න ඕනේ පාටියක් නම් සමාජගත කරනවා. අපි ගෙදර ගෙනල්ලා උත්සවවලට ගෙනල්ලා බොහෝම උජාරුවෙන් තියලා අපි ඒක මේකෙන් තමයි සතුට තියෙන්නේ කියලා පෙන්නලා දෙනවා. අර කුඩා දරුවා හිතනවා උත්සවයක් තියෙන්නේ නම්, මගුල් ගෙදරක් තියෙන්නේ නම්, මගුල් ගෙදර කියන්නේ මධ්‍යසාර තියෙන තැනක් විදියට. මේකෙන් තමයි මේක සමාජගත කරගෙන කරගෙන ඇවිල්ලා අද ලංකාව ව්‍යසනයට පත් වෙලා තියෙන්නේ. එතකොට මේ ප්‍රශ්නය ඉතාමත්ම සැබවින් අවබෝධ කරගෙන මේකට තිරසර විසඳුම් හොයන්න ජනාධිපතිතුමා සෞඛ්‍ය මාත්‍රයලා ඉන්නකොට වෛද්‍යවරුන් එක්ක මේ පිළිබඳව දැනුවක් තියෙන අපේ ආගමික නායකත්වයත් එක්ක උත්තර හොයනකොට තමයි මේකේ සංකීර්ණතාවය එතුමා දැක්කේ. ඒකයි එතුමා පටන් ගත්තේ අර හැම මත්ද්‍රව්‍යයක්ම නීත්‍යානුකූලව වෙන්න පුළුවන්, නීත්‍යානුකූල නොවන විදිහට අපි ලේබල් කරගෙන තියෙනවා. මේ හැම දෙයක්ම මත්ද්‍රව්‍ය තමයි. දුම්මෙටියෙන් පටන් ගන්නදී සැර අඩු මධ්‍යසාර කියලා බියර් වලින් පටන් ගන්නදී අද කෙලවර වෙන්නේ මේ මහා භයානක ලෝකේ නිෂ්පාදනය කරලා අපිව අල්ලගන්න ඉන්නේ මත්ද්‍රව්‍ය වලින්. මේ தত্ত্ব සෞඛ්‍ය මාත්‍රයලා ඉන්නකොට එතුමා සෑහෙන උසාවියක් ගත්තා. ඔබ කතා කරලා තිනවා මීට පෙර අපේ රටේ සියලු දෙනා දන්නවා. හැබැයි ඒ සටන නිමා කරන්න හම්බුනේ නෑ එතුමට. අපි සෞඛ්‍ය වෙනුවෙන් වියදම් කරනවා අපේ බිලියන 120ක් විතර අපි මධ්‍යසාර සහ දුම්මෙට වෙනුවෙන් බදු ආදායම් ගන්න රටක් විදිහට. බිලියන 240කට අධික ප්‍රමාණයක් අපි දුම් ආශ්‍රිත මේ ලෙඩ රෝගවලට සහ මධ්‍යසාර ආශ්‍රිත ලෙඩ රෝගවලට ඍජුවම වියදම් කරනවා. එතකොට දෙගුණයකටත් වැඩි ඇත්තටම. මේ මම සඳහන් කරේ මධ්‍යසාර සහ දුම්මෙටි සඳහා පමණක් රජය සෞඛ්‍ය හේතුන් මත ඍජුව වියදම් කරන ප්‍රමාණය. බලන්න යා වැඩේ පාඩුයි. හොඳටම පාඩුයි. පාඩු වුණාට ඉතින් වැඩේ කරගෙන යනවනේ. ඒක තමයි හසන්ත මහත්තයා මේක මුදල් අමාත්‍යාංශයට තේරුම් කරගන්න පුදුම අමාරුවක් තියෙන්නේ. ඒ අමාරුව අදටත් තියෙනවා. ජනාධිපතිවරයා මෙසා තාරයක් උත්සාහයක් ගනිද්දී ජනතාව මේ සඳහා විද්වත් මණ්ඩලයක් පත් කරලා තියෙද්දී අද අපිත් මේ සටන ගෙනියනවා. මොකද මං හිතන්නේ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් හැමතිස්සෙම හිතනවා මෙහෙන් අරගෙන හරියට දැම්මම හරි කියලා. නමුත් මේක හරි විදිහට දැක්කේ එතුමා. එතුමා ඒ නිසයි ප්‍රකාශයට පත් කරේ මේ බදු මුදල් වලින්, අරක්කු සිගරට් ටිකුන් අපි ගන්න බදු මුදල් වලින් අපේ භාණ්ඩාගාරයේ තර කරගන්න අවශ්‍ය නැහැ. ඒක නොසලකා හරින මට්ටමට ගේන්න කියලා. ඔක වෛද්‍යතුමා මේ අද ඊයේ ප්‍රශ්නයක් නෙමේ. මේක සෑහෙන දශක ගණනාවක් තිස්සේ මේක දැනම මේ දන්නවා. ඉතින් මේ මොකක් පුනරුත්ථාපන වැඩ අරවම මොකක් ඕනේ නැහැනේ. මේ රටට කොහෙන් හරි ගේනවනේ. ඉතින් ගේන එක අධිකාරි බලය තියෙන අයට පුළුවන් ඕනවත්තන්න. දැන් අපි මේ දැනුවත් කරමු, සුභසාධන මේ පුනරුත්ථාපනය කරමු, අරක කරමු, මේ කරමු කික කරනවා. අපි දන්නවා මහා පරිමාණයේ දේවල් පහුගිය කාලෙත් ඇල්ලුවා, ඒවා අහු වෙනවා, ඔක්කොම වෙනවා. දැන් ඇත්ත වශයෙන්ම සතුටුදායක දෙයක් තියෙනවා. අපේ රටේ ප්‍රසිද්ධ ස්ථානවල දුම්වැටි බොන තරුණයෝ හරිම අඩුයි. කලකට පෙර පාර යනකොටත් පොඩ්ඩක් පාරයිනේ ඉඳන් ගොනො. හැබැයි අද ඒක දකින්න නේ, ඒක සුබදායක තත්ත්වයක්. අපි ඒක සතුටු වෙන රටක් හැටි. හැබැයි නමුත් තාම ගේනවනේ. ඉතින් අපි මූලික ප්‍රශ්නේ රෝග නිදානයට පිළිතුර, රෝග මේ පැලස්තර දානවා වගේ, නිකන් රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කරනවා වගේ වැඩක් නේ කරන්නේ. ඒක තමයි ජනතුමා මද්රයි නිවාරණේ ජනාධිපති කාර්යසාධන බලකායේ පිහිටුවේ. මොකද මුදල් අමාත්‍යාංශයේ 12%ක විතර රාජ්‍ය ආදායමක් ලබා ගන්න පුරුදු වෙලා ඉන්නවා මේ වගේ. ඔවුන් ඒ මත යැපිලා තියෙනවා. එතකොට ඉන්නේ මේ කාලෙක ඉඳලා වෙන එක. කාලයක් තිස්සේ මේ සමාගමුත් මේකට බොහෝම උදව් කරලා මුදල් අමාත්‍යාංශයට අපි බදු දෙනවා. ඒ නිසා අපි වයින් කරන්න එපා කියන එක ඒගොල්ලන්ට සහන ලබාගෙන අපේ රට 5-6% බදු ගෙවපු එක වැඩි කරගෙන ඇවිල්ලා බොහොම මුදල් අමාත්‍යාංශයේ බෙල්ලෙන් අල්ලගෙන දැන් හොල්ලනවා.
ඒක නැති කරන්න තමයි මේ බොහොම තිරසර වැඩපිළිවෙලක යන්නේ. එක පාරට ගිහිල්ලා අර ගලේ ඔළුව ගහගත්තාම අපේ රටේ හුඟක් අය බලන් ඉන්නේ ස්ට්‍රයික් කරන්නනේ. අරකට අඩුයි මේකට අඩුයි කියලා. හැබැයි අපි තිරසර ක්‍රමවේදයක ජනතුමාගේ උපදෙස් අනුව යනවා. මේ විනාශකාරී දේවල් වලින් ලැබෙන ආදායම අපේ රටේ තවත් තීරණ ගන්න පුළුවන් බැරි මට්ටමකට පත් කරන්න. ඒක එක පැත්තකින් කරගෙන යන වැඩක්. අනිත් පැත්තෙන් ජනාධිපති කාර්යසාධන බලකාය මේ වගේ මේ සියලු දෙනාම මේකට එකතු කරගෙන යනවා. අපි අද කතා කරා වගේ මේක රජයේම වැඩක් නෙමෙයි. සිරිසෙනත් මහත්තයා කිව්වා වගේ ඔබ අපි කතා කරනවා වගේ මේක හැම දෙමව්පියෙක්ගෙම අද දවසේ අපේ ලංකාව බේර ගන්න පුළුවන් හොඳ අවස්ථාවක් අපි ඉන්න වසන්ත මහත්තයා. අපි ඉතාමත්ම වාසනාවන්තයි. තවම අපි ඇමරිකාව වගේ, කොරියාව වගේ, පිලිපීනය වගේ අපේ රට තවම විනාශ වෙලා නැහැ. අපිට හොඳ ආගමික පසුබිමක් තියෙන රටක්. ඒ වටිනාකම් අපේ සතුව තියෙනවා. ඒවා තව උද්දීපනය කරලා මේ ශ්‍රේෂ්ඨ වලට සම්බන්ධ වෙලා ඉන්න දේශපාලනඥයන් දැන් ඈත් කරගෙන යනවා ජනාධිපතිතුමා. එතකොට මේකේ නිලධාරීන් පිරිසුදු කරගෙන යනවා. අපි මේකට හවුල් වෙලා මේකේ තිබිච්ච සමහර සම්බන්ධතා තිබිච්ච අය. මේ සියල්ලත් එක්ක අපි අපේ රට හොඳ මට්ටමක තියෙන අපේ දරුවෝ බේරගන්න පුළුවන්. ඒ නිසා ඒ වැඩපිළිවෙල සමස්තව රජයේ වැඩපිළිවෙලක් විදිහට හිතුවොත් අපි ඒක වැරදි. ඒක අද මේක අහන් ඉන්න ඔබ මද්රව්‍ය පාවිච්චි නොකරන්නෙක් වෙන්න පුළුවන්. හසන්ත මහත්තයා මුලින්ම පටන් ගත්තා වගේ. නමුත් හෙට දවසේ ඔබේ දරුවා මේකට යොමු වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. ඒ සඳහා තියෙන උදාහරණ හසන්ත අපිත් එක්ක බොහොමයි. සමහර ඇමතිවරුන්ගේ බිරින්දෑවරුන් තමයි අපි ළඟ ඇවිල්ලා හඬා වැළපෙන්නේ. සමහර පාසල්වලට ගියාම ඒ පාසල්වලට දරුවන් යවන වෛද්‍යවරු, සමාජයේ සා උසස් පුද්ගලයෝ, මගේ දරුවා කුඩුවලට ඇබ්බැහි වෙලා ඩොක්ටර් අවුරුදු 3ක් ඔහු තමයි පාසලේ මේවා බෙදාහැරලා තියෙන්නේ කියනවා. ඉතාමත්ම ශෝකජනකයි. පොලිසිය උසස් නිලධාරීන් අපි හිතන්නේ නැති කතා මේ පාසල් මට්ටමට ගියාම ආන්න පුළුවන්. මේ දරුවන්ව යොමු කරගන්න නොයෙක් ක්‍රමවේද ඔස්සේ පුරුදු වෙලා. ඒ නිසා අපි හැමෝම අනාරක්ෂිතයි හසන්ත. අපි හොඳ වෙන්න පුළුවන්. මම හැමතිස්සම කියන්නේ හොඳ මිනිසුන් නිහඬව ඉන්න හොඳ කාලයක් නෙමෙයි. අපි අපේ රටට එන හැම වසංගතයකින්ම, හැම ත්‍රස්තවාදී උදුරකින්ම අපේ රටේ මිනිස්සු එකතු වෙලා අපේ රට බේරගත්ත රටක්. අපිට තවමත් ශක්තිය තියෙනවා මේ රට බේරගන්න. අපි සියල්ලම මේ සඳහා එකතු වෙන්න ඕනේ. අපි ඉස්සරහදී කතා කරමු. ඒ සඳහායි මේ ගන්න වැඩපිළිවෙල. අපිට නිහඬව ඉන්න බෑ. මගේ දරුවා හොඳයි කියලා, මම හොඳයි කියලා නිහඬව ඉන්න කාලයක් නෙමෙයි මේ තියෙන්නේ. අපි සීග්‍රයෙන් ගිල අරගෙන එන යුගයක් පවතින්නේ. එතුමා කතා කරපු එකටම පුංචි සම්බන්ධයක් මම ගොඩ ගන්න කැමති. අපි කතා කරන්නේ ඇත්තටම අපි රටක් පිළිබඳව විතරක් වුණාට ලෝකයේත් එක්ක අපිට මේ ගණදෙනු උට වඩා වෙනස් ආකාරයකට අපිට යන්න සිද්ධ වෙනවා. මොකද හේතුව අපි කතා කරන්නේ ග්ලෝබල් විලේජ් දැන්. මේ ඉස්සර තිබුණු දුරපරාසය දැන් බොහොම කෙටි වෙලා තියෙනවා. ඒ නිසා අපිට විතරක් නිවැරදි වෙන්න පුළුවන් කමක් නැහැ. ලෝකස් ස්වභාවයේ ඒක තමයි. අද මේ වෙනකොට ඇමරිකා එක්සත් ජනපදයේ වසරකට 88,000ක් මරණයට පත් වෙනවා ඩ්‍රග්ස් ඇල්කොහොල් නිසා. දැන් ප්‍රධාන චරිත කීපයක් මතක් කරන්න පුළුවන්. මේවා මාධ්‍ය තුල ප්‍රකාශයට පත් වෙලා තියෙන නිසා අපිට නම් ගම් වශයෙන් පාවිච්චි කරන්න පුළුවන්. මයිකල් ජැක්සන් මැරෙන්නේ ඕවර්ඩෝස් වෙලා. ඒ වගේම විට්නි හුස්න කියලා කියන ගායිකාව මැරෙන්නේ ඩ්‍රග්ස් ඕවර්ඩෝස් වෙලා. මගේ විශ්වවිද්‍යාලයේ අපේ අන්ඩර් ග්‍රැජුවේට්ස් පළවෙනි උපාධිය හදාරන ශිෂ්‍යෝ අවුරුද්දකට එක්කෙනෙක් හරි ඩ්‍රග්ස් ඕවර්ඩෝස් වෙලා හොස්ටල් එක ඇතුලේ මැරෙන අවස්ථාවල් තියෙනවා. අපි ඒවට සහභාගී වෙලා තියෙනවා. ඒතර මේ තත්ත්වයන් තුළදී අපිට පේනවා ලෝකේ තත්ත්වය මේක. මේ ලෝකේ තත්ත්වය තුළදී අපිට විතරක් හුදකලාව මේකට විසඳුම් හොයන්නත් බෑ. අපිට විතරක් පාලනයක් ඇති කරගන්නත් අමාරු අපහසුතාවයක් තියෙනවා. ඒකට හේතුවක් තියෙනවා. සැඟවිච්ච ක්‍රියාකාරකම් රසක් මේ තුළ තියෙනවා. ඒකත් අපි හඳුනගන්න ඕන. හැබැයි මේ ඇත්ත ටිකක් තිත්තයි. තිත්ත වුණාට මේකට සැබෑ විසඳුමක් හොයාගෙන යනකොට අපිට යන්න සිද්ධ වෙනවා. මේ හැම එකකම මේ මද්‍රව්‍ය ක්‍රියාකාරීත්වය හරහා අපිට නොපෙනෙන බලවේග රසක් එකතු වෙලා තියෙනවා. ඒ රස අපි තේරුම් ගන්නට ඕන. ඒක ඉන්ටර්ඩිපෙන්ඩෙන්සි ස්වභාවයක් තමයි ඒක තුළ තියෙන්නේ. දැන් මද්‍රව්‍ය මද්‍යසාරත් එක්ක ගණදුණු කරන යන පිරිස අතර ඊළඟට ඇතිවන දේ තමයි ප්‍රචණ්ඩත්වය. ප්‍රචණ්ඩත්වය හරහා පාතාල සම්බන්ධතාවය. එක පැත්තකින් මද්‍රව්‍ය, අනිත් පැත්තේ පාතාල කණ්ඩායම. ඒ කියන්නේ නිලනවන අවිගත් සංවිධානවල තියෙන බලපෑම සහ එකතුව. ඊළඟට මේ දෙකත් එක්ක ඊළඟට සම්බන්ධ වෙනවා සමාජ විරෝධී ගණිකාවෘතිය, ඊළඟට කැසිනෝ වගේ දේවල්, අපි ඒවා ඔක්කොම ගත්තන් පස්සේ සූදු කියලා හඳුන්වන්න පුළුවන්. ඒ කොටසත් එතන සම්බන්ධ වෙනවා.
මේ කොටස් තුනත් එක්කම ඊළඟට ප්‍රබල සාධකයක් තියෙන සම්බන්ධ වෙන නීතිය හා නීති ක්‍රියාත්මක කරන ආයතන. ඒ වගේ සම්බන්ධතාවය තමයි මම මේ කතා කරන්නේ ලංකාව ගැන නෙවෙයි ලෝකෙ ගැන. ලංකාවට මේක තියනවද මන් දන්නේ නැහැ. ඒකදින් ලංකාවේ ඉන්න අය දැනගන්න ඕන. ලංකාවේ තත්ත්වය තියනවද නැද්ද කියන එක. ඊළඟට පස්වෙනි කණ්ඩායම තමයි දේශපාලන බලාධිකාරිය. අද ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරු ඇවිල්ලා ඔක්කොම දකිනවා විවිධ විදිහේ දේවල් ඒගොල්ලෝ යෝජනා හැටියට ගේන්න හදනවා. නමුත් ජනතාවට හිතකර යෝජනාවක් ගේන්න ලේසියෙන් පුළුවන් කමක් නැහැ. මොකද ඒකට හේතුව ඒ සෙනෙට් එකට කොංග්‍රස් එකට පත් වෙන මැති හැමතුවරු ඒගොල්ලන්ගේ කැම්පේන් එක කරන්නේ මත්ද්‍රව්‍ය සම්බන්ධ ආයතනවල මුදල් වියදම් කරලා. ඊට පස්සේ සෙනෙට් එකට කොංග්‍රස් එකට ආවන් පස්සේ ඒගොල්ලන්ට ඒ පිළිබඳ කතා කිරීමේ ආත්ම ශක්තියක් නැහැ. ඒගොල්ලන්ට එහෙම කතා කිරීමේ හැකියාවක් නැහැ. මේ ලෝක ව්‍යසනය තුළ තියෙන්නේ. ඒ නිසා මෙන්න මේ ආයතන පහ ඉන්ටර්ඩිපෙන්ඩෙන්සි මේ ඊයේ පෙරේදා පහුගිය දවසක සාකච්ඡාවක් කරගෙන යනකොට මට හරි ලස්සන කතාවක් අහන්න ලැබුණා. සෑම මේ මත්ද්‍රව්‍ය ඩීලර් කෙනෙක් මේ සෙකන්ඩ් හෑන්ඩ් රිසෝස් නෙවෙයි මේ ප්‍රස් හෑන්ඩ් රිසෝස් වලින් මේවා කියන්නේ සෑම මත්ද්‍රව්‍ය ව්‍යාපාරයක මෙදිලා සිටින කෙනෙක් සාමාන්‍යයෙන් ඒ ප්‍රදේශය අනුව ලක්ෂ දෙකක් මාසයකට වියදම් කරනවා නීතිය සම්බන්ධ ආයතන සඳහා වියදම් කරන්න. නීතිය සම්බන්ධ ආයතන කිව්වන් පස්සේ පොලිසිය හෝ අනිකුත් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන සම්බන්ධයෙන් වියදම් කරනවා. මොකටද? ඒගොල්ලන්ගේ ආරක්ෂාව තහවුරු කරගන්න. ඒගොල්ලන්ට දොළපිදේනි දෙන්න. ඒතර මේ වගේ තත්ත්වයක් තුලදී අපි ලොකු අර්බුදයක ඉන්නවා. කොහොමද අපි මේ තත්ත්වයට මුහුණ දෙන්නේ කියන එක පිළිබඳව. දැන් මෙන්න මෙතනදී අපිට මනෝවිද්‍යාව හරි වැදගත් උපකාරයක් කරනවා. කොහොමද ඒකට වෙන්නේ කියලා. අපි කතාවක් තියෙන අපේ සිංහල කියමනක් තියෙනවා. මහපාරේ රළු බරළු තියෙනවා නම් ඒකට අපිට කාපට් දාන්න යනවට වඩා වැදගත් වෙන්නේ සපත්තු දෙකක් දාගන්න එක, සරප්පු දෙකක් දාගන්න එක. ඒ වගේ මනස ශක්තිමත් කරගන්න අපිට පුළුවන් කමක් තියෙනවා. ඒ නිසා අපේ පරම්පරාව අපේ දරුවෝ අන්න ඒ මනස ශක්තිමත් කරගන්න තැනට අපිට ගේන්න ඕන. ඒකෙදි ඉතාම වැදගත් වෙනවා බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේ සාකච්ඡා කරන සමාජ සම්බන්ධතාවය. පුජ්‍යලය කියලා කියන්නේ තනිව ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. ප්‍රිමාටා ගෝත්‍රයේ තියෙන විශේෂ සුවිශේෂම ලක්ෂණයක් තමයි රංචු ලැබියාව කියන එක. එකට ජීවත් වෙන එක. මේ බව මනවින් තහවුරු කරන සූත්‍රයක් තමයි සිඟාලෝවාද සූත්‍රය. සමාජ සම්බන්ධතා, දෙමාපිය දූදරු සම්බන්ධතාවේ, ඊළඟට ස්වාමි භාර්යා සම්බන්ධතාවේ, ගුරුවරු ශිෂ්‍යයන් සම්බන්ධතාවේ, ආගමික නායකයන් සහ එහි සමාජිකයන්ගේ දායකකාරකාදීන්ගේ සම්බන්ධතාවේ, යහළු මිත්‍රයන්ගේ සම්බන්ධතා, මේ සම්බන්ධතා හය ඔස්සේ විග්‍රහ කරනවා අපි විසින් ගොඩනගාගත් යුතු මානසික මට්ටම්. විශේෂයෙන් මනසට ඇති වෙන අර්බුදකාරී තත්යක් තියෙනවා නම් ඒ තත්ත්වය සමනය කරගන්න, ඊළඟට මානසික වශයෙන් අවපීඩනයක් ඇති වෙන තත්ත්වයේදී ඒ අවපීඩනය මග හරව ගන්න, මේකට තමයි හොඳම විසඳුම තියෙන්නේ මෙන්න මෙතන. එතනදී බලන්න දැන් මේ දෙමාපිය දූදරු සම්බන්ධතාවයේ සිඟාලෝවාද සූත්‍රය විග්‍රහ කරන්නේ පළමුවෙන්ම දෙමාපියන් විසින් දරුවන්ට කළ යුතු යුතුකම් අතර පළවෙනි දේ මොකද්ද? පාපා නිවාරෙන්ති, පවෙන් වළක්වන්නට ඕන. කල්යාණේ නිවාපෙන්ති, යහපතේ යොදවන්න. එතන මේ පාපා නිවාරෙන්ති කියලා කියන්නේ තමන්ටත් අන් අයටත් හානි කර දේවල් වලින් ඒවා පිළිබඳ දැනුවත් භාවය ලැබලා ඒවා හඳුන්වලා දෙන එක. මෙන්න මේක ඔබට හානි කරයි, මෙන්න මේක අනිත් අයට හානි කරයි කියන தത്വයට පත් කළා. ඒක හඳුන්වලා දෙන එක පාපා නිවාරෙන්ති. කල්යාණ නිවාපෙන්ති, මේක ඔබටත් හිත කරයි, මේක අන් අයටත් හිත කරයි කියන මේ தത്വය තුළදී මේ යහපත් දේ හඳුන්වලා දෙමින් ඒ පවෙන් වළක්කලා යහපතේ යොදවලා දරුවන් තනනකොට දෙමාපිය දූදරු සම්බන්ධතාවය බොහොම වැදගත් ලෙසින් සම්බන්ධ වෙනවා. මම ඊළඟ අවස්ථාවේදී සම්බන්ධ කරන්නම් මැස්ලෝගේ අවශ්‍යතා න්‍යාය තුළදී කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ කියන එක. මේක දොරමඩලාවට අලුත් මාතෘකාවක් නෙවෙයි. අවුරුදු 18ක් විතර මේ වැඩසටහන විකාශය වෙලා තියෙනවා. සිරිසේන ඒරත් මහත්තයා ඒ කාලෙත් ඇවිල්ලා තියෙනවා මේකට. මේ මත්ද්‍රව්‍ය නිවාරණය ගැන අපි විටින් විට කතා කරලා තියෙනවා. ඉතින් මේවා සැරට කතා කරලා තියෙනවා බොහොම විද්‍යානුකූල විදිහට. අපේ ප්‍රශ්නවලට විද්‍යාත්මක පිළිතුරු කියලා සෑම ප්‍රශ්න තියෙනවා. ලෝකෙ හැම රටකම ප්‍රශ්න ගැටලු තියෙනවා. ඒ වගේම ඒවට විසඳුම් තියෙනවා. ඒ විසඳුම් හොයාගන්න ආකාරය අනුව තමයි අපේ ජයග්‍රහණේ රැඳිලා තියෙන. ඒවට විද්‍යාත්මක පිළිතුරු තියෙනවා. දැන් අපි මේ කතා කරන්නේ අපේ ප්‍රශ්නයකට තියෙන විද්‍යාත්මක පිළිතුරු. ඒකට කවුරුවත් අමනාප වෙන්න, ඒකට මේ රොස්පරොස් වෙන්න කිසිම දෙයක් නැහැ. මේ විද්‍යාත්මක පිළිතුරු කතා කරද්දී කෙනෙකුට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් මාෆියාවක් එක්ක වැඩ කරද්දී ජාවාරම් එක්ක බැඳිච්ච ජාවාරම් ජාලයක් එක්ක කතා ගැන කතා කරද්දී ඉතින් මාධ්‍යටත් යම් යම් දේවල් මාධ්‍ය මෙහෙව ගන්න පුළුවන්. සමහර විට ඒ මත්ද්‍රව්‍ය මුදල් වලින්ම පුළුවන් මාධ්‍ය
අම්බං කරගන්න පුළුවන්. ඒ වගේම වෙන ක්‍රම වලින් සමහරට අපිටත් කොයි කොයි විදිහේ දේවල් වෙන්න බැරි කම නැහැ මේවා කතා කරන්න ගියාම. හැබැයි අපි ඉතින් දොරමඩලාව හැටියට අපි ඒක අපේ යුතුයකම පුළුවන් විදිහට අපි කරනවා. කතා කිරීමේ පමණක්ම ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. අපිට පුළුවන් පොඩි තල්ලුවක් දෙන්න, ඇඟිල්ල දිගු කරලා පෙන්නලා දෙන්න පමණයි. මට අවසර දෙන්න පාලක මැදිරියට අනුග්‍රහ භවතුන්ගේ මතට එරෙහි මත. ඒක තමයි අදුර මඩලාවේ මාතෘකාව. මේ අවස්ථාවේ පූජ්‍යපාද කුප්පියාවත්තේ බෝධානන්ද නායක ස්වාමීන් වහන්සේට නමස්කාර පූර්වකව මතක් කරන්නට වෙන උන්වහන්සේ විදේශගත වෙලා ඉන්නේ මේ අවස්ථාවේ. නැත්නම් අද අදුර මඩලාවට වැඩම කරනවා. ඊට පෙරත් කීපයකට වැඩම කළා. මිතුරු මිතුරු සංවිධානයේ හරහා තමයි අපට චලිත මදුෂාන්, චරිත් ගුණරත්න දෙපළ අදුර මඩලාවට සහභාගී කරගන්න අවස්ථාව ලැබෙන්නේ. චලිත මට පොඩ්ඩක් කියන්න මේ දැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කළානේ ඒක ඉතින් හංගන්න දෙයක් නැහැ දැන් කිව්වනේ. ඒකට සල්ලි හොයාගත්තේ කොහමද? මේ ඉස්සලාම් කියන මත්ද්‍රව්‍ය භාවිතා වෙන්න මොකද්ද මූලික උනේ? අපි ඉස්සලාම් සල්ලි හොයාගන්න කණේ අපි ඉස්සලාම් මූලික වෙන්න එක හේතුවක් තියෙනවා. මොකද්ද? ඇයි මම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්නේ? ඇයි මම මට මොකද්ද ඉස්සලාම් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්න හේතුව උනේ? මට මොකද්ද උනේ? මට වඩා වයසෙන් මුණු පුරා ගිය සොයරන්න ඇසුරු කරන්න ගියා, මට වඩා වැඩිමල් කට්ටිය ඇසුරු කරන්න ගියා, ඒ කට්ටිය මඩ්‍රව්‍ය භාවිත කරන කට්ටිය, ඒ කට්ටිය මඩ්‍රව්‍ය භාවිත කරන්න මොකද්ද කැපිපේන්න. ඇයි මේ සමාජය තුළ කැපිපේන්න තමයි මම මඩ්‍රව්‍ය භාවිත කරන පුද්ගලේ. මම අර අපි අර වචන කියලා අර චණ්ඩියා කියන වචන අන්න එන්නේ තත්ත්වයට එන්න අර මඩ්‍රව්‍ය භාවිත කරන පුද්ගලෝ. ඒතර මම හිතා ඇයි මට ඒ තත්ත්වයට යන්න බැරි? මොකද මම දකින්නේ ඒ පුද්ගලයාත් එක තමයි මම ආශ්‍රය ගන්න. ඇයි මට ඒ තත්ත්වයට යන්න බැරි? මොකද මම ඉස්සල්ලාම මඩ්‍රව්‍ය භාවිත කරන්න පටන් ගත්ත අවුරුදු 13 අවුරුදු 13 තමයි මම ඉස්සල්ලාම දුංගටිය භාවිත කරන්න පටන් ගත්තේ. මාත් එක්ක හිටපු වැඩිමල් පුද්ගලයෙක් සමග හිටපු වෙන. ඒ පුද්ගලයා දුංගටි භාවිත කරනවා, අනෙකුත් මඩ්‍රව්‍ය භාවිත කරනවා. ඒ පුද්ගලයා ඒ දේවල් භාවිත කරලා කැපිපේනවා. මම ඒ දවසට හිටියේ ඇයි මට බැරි කැපිපේන්න? මම කැපිපේන්න මං කැපිපේන මගේ තන හදාගෙන මම මඩ්‍රව්‍ය භාවිත කරා. ඒ ඉස්සල්ලා නමුත් අපිට ඉස්සල්ලාම මඩ්‍රව්‍ය භාවිත කරද්දී අපේ මුදල් අය කරන්නේවත් අපිට කොහෙන්ද මුදල් එන්නේ? අපිට ඒ දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද යම් කිසි කෙනෙක් දෙයකට ඇබ්බැහි කරගන්න නම් මඩ්‍රව්‍ය වලට ඇබ්බැහි කරගන්න නම් යම් පුද්ගලයන් සමහර වෙලාවට නිකනුත් ඇවිල්ලා දෙනවා. ඒ ඉස්සල්ලා ඇබ්බැහි කරගන්න. ඇබ්බැහියක් වුණාට පස්සේ කෙනෙක් ඒ දෙයකට ඇබ්බැහියක් වුණාට පස්සේ ඒ දේ දිකටම ඒ පුද්ගලයාට පවත්වාගෙන යන්න ඕනේ. ඒ පවත්වාගෙන යන්න නම් පවත්වාගෙන යන්න කලින් අපි ඒ දෙයකට ඇබ්බැහි කරගන්න බෑ. මොකද ඒ සමාජයත් එක්ක යද්දී සමාජ පරිසරයත් එක්ක ඉද්දී ඇබ්බැහි වුණාට පස්සේ ඒ පුද්ගලයාට ඒක නැතුවම බැරි වෙනවා. මමත් ඒ විදිහට ඇබ්බැහි වුණා. ඒ ඇබ්බැහි වුණාට පස්සේ යම් කිසි කාලෙකදී ඒ පුද්ගලයාත් එකට ඉන්නවා, ඒකට මඩ්‍රව්‍ය භාවිත කරනවා. එතකොට මගෙන් කිසිම මුදලක් යම් කිසි මොනවත් දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ මගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ පුද්ගලයාත් එක්ක ඒකට ඉන්න එක. ඊට පස්සේ අවසානයේදී පස්සට යන්න ඒ පුද්ගලයා මට මඩ්‍රව්‍ය දෙන එක නතර කරා. මගෙන් යම් කිසි දෙයක් ඒ කට්ටියට ලැබෙන්නේ නැහැ. ඒ කට්ටියකින් දේවල් පමණයි මට ලැබෙන්නේ. ඊට පස්සේ මගෙන් දේවල් බලාපොරොත්තු වුණා. එතන මට මගේ අවශ්‍යතාවයට කරගන්න මට මුදල් අවශ්‍ය වුණා. මම ඉස්සල්ලා මුදල් ගත්තා මගේ තාත්තගෙන්. තාත්තගෙන් හොරකම් කරන්න ඊට පස්සේ පුරුද්දා. මොකද මට මුදල් නැහැ. මම එතකොට පාසල් ජීවිතය යන ළම පුද්ගලේ. එතන පාසල් ජීවිතයත් එක්ක යද්දී මට මුදල් හම්බ කරන්න විදියක් නැහැ. එතන මම ඉස්සල්ලාම මුදල් හම්බ කරගන්නේ මගේ තාත්තගෙන්. තාත්තගෙන් සල්ලි හොරකම් කරලා තමයි මම ඉස්සල්ලාම නැවතත් මම මඩ්‍රව්‍ය භාවිත කරන්න ගන්න. ඊට පස්සේ ගෙදර තියෙන රත්තරම් බඩු උකස් කරන්න ගත්තා. මගේ නම ඒ පුද්ගලයාට දීලා ඒ පුද්ගලයා ලව්වා මම ඒ රත්තරම් බඩු උකස් කරවලා. ඒ පුද්ගලයා ලව්වා ඒ පුද්ගලයා සමගම මඩ්‍රව්‍ය අරගෙන විනෝදුණේ එක තමයි. ඒ කාලේ අපි හිතාගත්ත මඩ්‍රව්‍ය භාවිත කරාම අර විනෝදයක්. අපි අර වචනේ කියන අර ෆන්නයක් ගන්නවා කියන්නේ. අන්න ඒ දෙයක් තමයි හිතාගෙන හිටියේ. නමුත් අපිට අන්තිමේදී තමයි තේරෙන්නේ මොකද්ද මේ මං ගත්ත ෆන් එක මේකද කියනද. ඊට පස්සේ යන්නේ ඒ පුත්කලෙම තමයි හුරු ගන්න. මේ දේ කරන්න. මේ දේ කරොත් තමයි සල්ලි එන්නේ. මේ විදියට හොරකම් කරන්න. එහෙම යන්න. නියමිත රැකියාවක් කරන්නේ නැති කාලෙකදී අපිට මුදල්
ජීවිතේ නෑ සාමාන්‍ය පාසල් ජීවිතේ යන ළමයට අනිම මේ මුදල් නෑනේ මොකද ඒ පුද්ගල ඒ කටේ යැපෙන්නේ දෙමාපියන්ගේ තමන්ගේ දෙමාපියන්ගේ යැපෙන්නේ තමයි යැපෙන්නේ දෙමාපියන් දෙකෙදි ඒ පුද්ගලයන්ට මේ මුදල් ලැබෙන විදියක් නෑ ඒ හැමදේම මුදල් ලබා ගන්න අපි හදන්නේ අපිට ඉල්ලලා ගන්න බෑනේ ඉල්ලුවාම දෙමාපිය යම් යම් ප්‍රශ්න අහනවා මොකටද මේ වගේ මෙච්චර පුදුනම් මොකටද යම් කිසි සාමාන්‍ය පාසල් මේ ජීවිතේ මේ ඉන්න ළමයට මේ මුදල් අවශ්‍ය වෙන්නේ ඒක ඒ පුද්ගලයා පොතක් පතක් ගන්න පෑනක් ගන්න යම් කිසි අවස්ථාවයකට පාසලේ අවස්ථාවයකට වෙන්න පුළුවන් නමුත් මඩරේ භාවිත යම් කිසි මුදලක් යනවා ඒ මුදල ඇයි මෙච්චර මුදල ඒ ප්‍රශ්න අහනවා ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඕන නමුත් අපේ හිතේ යම් කිසි වර්ධකාර ස්වභාවයක් තියාගෙන අපිට ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න හැකියාවක් නැහැ ඒ උත්තර දෙන්න හැකියාවක් නැහැ දෙමාපියන්ට මුණ දෙන්න හැකියාවක් නැහැ ඒ මොකද අපිට ඇත්ත කියන්න බෑනේ මොකද අපි කරන්නේ යම් කිසි පැත්තකින් බලලා හොර වැඩක් කරන්න ඒ හොර වැඩ කරන්නත් අපි මොකද්ද ඉස්සෙල්ලා මූලික වෙන්නේ අපි හොරකම් කරන්න පටන් ගන්න මමන මඩ්‍රයි භාවිත කරන මුළුම මඩ්‍රයි භාවිත කර සල්ලි හොයාගත්ත හොරකම් කරලා චරි මොකයි මම මම ඇබ්බැහිච්ච විදිහට නම් සාමාන්‍ය මම අවුරුදු 18 ඉදිරිය තමයි මද්‍රව්‍ය ගන්න පටන් ගත්තේ මොකද මම ඉස්කෝලේ යන කාලේ එයා මද්‍රව්‍ය වලට ඇබ්බැහිලා හිටියේ නෑ මම ක්‍රීඩා පැත්තට ගොඩක් මේ යොමු වෙලා හිටියේ පාසල් මට්ටමේදී ජාතික මට්ටමේ මේ ක්‍රීඩකෙක් හැටියට කටයුතු කරා ඒ නිසා මම මේ ගොඩක් ඈත් වෙලා හිටියේ මේ අනවශ්‍ය දේවල් වලින් ඈත් වෙලා හිටියේ මොකද මට අවශ්‍ය දේවල් තිබිච්ච නිසා මේ අන්තිමට මේ උසස් පෙළ අධ්‍යාපනයට ලං වෙද්දී මේ සමාජ මතයක් තියෙනවානේ ක්‍රීඩාවයි අධ්‍යාපනය එකට යන්නේ නැහැ කියලා. ඒ නිසා පොඩ්ඩක් ක්‍රීඩාව පැත්තකින් තිබ්බා. එතන තමයි මගේ මේ වැටීම පටන් ගන්න. මට මම ආදරය කරපු කියන්නේ මේ මාව මද්රාව වලින් අනවශ්‍ය දේවල් වලින් ඈත් කරලා තිබිච්ච සාධකයේ මගෙන් ඈත් වෙච්ච නිසා මට කිසිම මේ හේතුවක් නැති වෙනවා මේ ඒ අනවශ්‍ය දේවල් වලින් ඈත් වෙලා ඉන්න. යාළුවෙක් තමයි ඉස්සලාම් මට මේ යෝජනාවක් කරන්නේ මේ මෙහෙම අපි ගමනක් යන් කියලා ඒ ගමන ගිහිලා තමයි මේ ඉස්සලාම මත් වතුර තමයි පාවිච්චි කරන්නේ මත් වතුර එතකොට දුම් වැටි තමයි පාවිච්චි කරන්නේ එදා මට මේ අමුතු වෙනසක් දැනුණා ශරීරයට වෙනසක් දැනුණා මනසට වෙනසක් දැනුණා මේකෙන් අමුතු වෙනසක් කියලා මට ඒ මං හිතන්නේ මං ඒ හිටපු මේ කාල සීමාවේ වයස් මට්ටම එතකොට මගේ බුද්ධි වර්ධනය කරලා තිබිච්ච මට්ටමත් එක්ක මට තේරුම් ගන්න බැරි වෙන්නේ නැති මේක වැරදි දෙයක් කියලා අනිත් එක මම මේ ජීවත් වෙච්ච පරිසරෙත් මේ මත්පැන් දුම්වැටි කියන දෙයට මේ ලොකු මේ වැරදි දෙයක් කියලා මතයක් තිබුණ නැහැ අපේ පෞල් පරිසරය එහෙම එකක් තිබුණෙත් නැහැ මේ මම ජීවත් වෙච්ච පරිසරය ගොඩක් මේ කතෝලික මේ පැතර බර පරිසරයක් මේ මම ආගමේ වරද්දක් කියනවා නෙමෙයි ඒක අර සංස්කෘතියෙන් මේ හැදිච්ච දෙයක් තමයි මේ කියන්නේ අර කිව්වා වගේ මේ පාටියක් ගත්තත් අරක්කු බෝතලයක් සිගරට් එකක් නැත්තම් ඒක පාටියක් නෙමෙයි ගන්නට වැටලානේ තියෙන්නේ තාමත් එහෙම තමයි මේ ඒ මතය මගෙත් තිබුණා මේ ඒ නිසාම මට මේ අරක්කු ඉදිරියක් අතට ගන්න එක සිගරට් එකක් අතට ගන්න එක මහලුකු දෙයක් කරලා තිබුණේ නැහැ මම එදා ඒක අතට ගත්තා හැබැයි මං හිතුවේ නෑ ඒක මේ මාව හෙරොයින් ටිකක් ළඟට ගෙනහින නවත්තයි කියලා. මම ඊට පස්සේ එතනින් ඒක පටන් ගත්ත පාර මම අරගෙන ගියා ඉස්සරහට. මම ඊට පස්සේ යාළුවොත් එක්ක වුණා ඒක අමුතුම සංස්කෘතියක් මේ මගේ ජීවිතේ ලං වුණා. අර අමුතු වීරත්වයක් ජීවිතේට ආවා. කියන්නේ සමාජයේ මතයක් තියෙනවා නේද අර ඉස්සරහස කිව්වා වගේ මේ දැන් අඩු වුණාට ඒ දවස්වල මේ සිගරට් එකක් අතේ තියන්න පාරේ ඉන්න එක මහා මේ වීරගම කරෙන්න මේ දැක්කේ තරුණය දැක්කේ ඒක මේ දැන් අඩු වෙලා තිබ්බට අපේ කාලේ ගොඩක් තිබුණා මම කියන්නේ මීට අවුරුදු 10කට 12කට කලින් ඒක එහෙම තිබුණා ඉතින් ඒකත් එක්ක මේ නැතුව මේ සිගරට් එකක් බිව්වට මම මහ ලොකු දෙයක් දැනෙච්ච නිසා සිගරට් එකක් බිව්වා නෙමෙයි මේ අර රැල්ලට බිව්වා ඊට පස්සේ ඔහම ඒ කාලේ මට මේ සිගරට් එකක් අරකුටයක් බොන්න මේ ගෙදරින් සල්ලි රෝසන් කරන්න ඕනවත් තිබුණ නැහැ මේ ගෙදරින් සල්ලි දෙනවනේ අනිත් එක මගේ අම්මා මේ විදේශගත වෙලා හිටියේ මම පවුල එකම දරුවා මට අවශ්‍ය ප්‍රමාණයට සල්ලි ඔක්කොම ලැබුණා නිදහසක් තිබුණා ඒ නිදහසත් එක්ක මම නිදහස උපරිම මට්ටමින් ප්‍රයෝජනයට ගත්තා ලැබිච්ච සල්ලිත් උපරිම විදිහට ප්‍රයෝජනය ගත්තා මේ ඒ දවස්වල
මට කිසි ප්‍රශ්නයක් තිබුණේ නැහැ. හොරගම් කරන්න එහෙම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. එනවාට මම ගිහිල්ලා මේ එක තැනක් ආවා මේ ආගියෝගේ හෙරොයින් කියන තැනට ආවයින් පස්සේ මේ මම දන්නේ ඒකට හේතුව මොකද්ද කියලා මේ හෙරොයින් කියන මද්‍රව්‍ය සර මද්‍රව්‍ය කියලා නමක් දුන්නේ. එතනට ආවයින් පස්සේ අපි අපිට හිතාගන්න මට හිතාගන්න බැරි විදිහට මම මා වැටුණා හැම පැත්තෙම. කියන්නේ මගේ හැඟීම් පැත්තෙන් එතකොට ආර්ථික පැත්තෙන් කලමනාකාරීත්වය පැත්තෙන් හැම පැත්තෙම මේ මට හිතාගන්න අදටත් මට හිතාගන්න බෑ ඇයි එහෙම වෙන්නේ එහෙම වුණේ කියලා. මේ කියන්නේ මිලේ අධික කම නිසා නෙමෙයි මං හිතන්නේ. ඒක මේ මගේ මනසට දැනෙච්ච විදිහ මාව වටපු විදිහ මානසිකව මාව වටපු විදිහ වෙන්නේ නැති. අපි ඊට පස්සේ කතා කරමු මේකෙන් ගැලවුනේ බේරුනේ කොහොමද මේක විද්‍යානුකූල ක්‍රමවේදෙ මොකටද සමාජයට වැදගත් වෙයි. දැන් අබ්බැහිවීමකට යොමු වෙලා ඉන්න ලක් වෙලා ඉන්න එකෙන් බේරෙන්න බැරුව ගැලවෙන ක්‍රමයක් හොයි ඉන්න ඇත් දොරමඩලාවේ දැන් මෙහෙම එකක් යනවා කියලා ආරංචි වෙලා දැන් ඔන්න බලාගෙන කරකෝගෙන ඇති සමාජයට අමාරු දොරමඩලා බලන්නේ නැතුව ඇති කවුරු හරි කියලා දැන් ඔන්න මෙහෙම වැඩයි යනවායි කියලා බලන්න ඇතිනේ. අපි හිතන්න හොඳ නැහැ මේ මුළු රටේ ඔක්කොම දැන් මේ මාරා ඇරිලා මේ දොරමඩලා බලනවා කිව්වොත් අපි ඒක මුලාවක්. අපි එහෙම බලන්නේ නැහැ. යම් පිරිසක් බලනවා. හැබැයි පණිවිඩේ දැන්වත් දෙන්න දැන් මෙන්න මෙහෙම සාකච්ඡාවක් යනවායි කියලා ඔබ සුසු සුසු අයට දෙන්න කියලා මම මේ සජීව ලෙසනේ මේ යන්නේ වැඩසටහන. ඒක දැන් මට මතක් වුණා අර මුලින් හැබැයි උනේ මද්දසාර ආදියට කියද්දි දැන් පාටි සාද ගැන කිව්වනේ. සාද විතරක් නෙමෙයි දැන් පූජ්‍යපාද මාදුළුවාවේ සෝභිත නායක හමුදුරුව අපේ දොරමඩලාවේ ප්‍රධාන සම්පත්ධාරීක්නේ උන්වහන්සේ වැඩසටහන් 100කට විතර වැඩම කරලා තියෙනවා දොරමඩලාවේ. තමවරු දන්නේත් නැහැ අමුදුරෝ වැඩිපුරම කතා කරලා තියෙන දොරමඩලා වැඩසටහන් 100ක විතර. ඒ මුල් කාලේ කියපු කතාවක් තමයි මල ගෙවල් වල එහෙම මේ මිනි ඇර අනෙක් ඔක්කොම බීලලු. ඒ කියන්නේ මල ගෙදර බීලා නැත්තේ මල කඳ විතරලු අනෙක් සේරම බීලලු. ඒක අමුදුරෝ කියන කතාව. ඉතින් ඒවැ බලපෑම කොහොමද කියලා අපි තවදුරට කතා කරන්න ඕනේ. මට අවසර දෙන්න පාලක මැදිරියට යන්න අනුග්‍රහක බව තුනේ පණිවිඩ කිප්පයක් ස්ථාන.